මම කරුණු තුනක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන එකක් තමයි මේ ස්ථානයේ සාක්ෂි දුන්න මීට පෙර ජමිතුරුලව සංවිධානයේ සභාපතිවරයා ක්‍රිස්වි මුෆ්ති මහතා බුදුබල සේනා සංවිධානයේ විසින් කරපු විවිධ ක්‍රියාකාරකම් නිසා මුස්ලිම් තරුණයින් නොමගට ගියා අන්තවාදයට යොමු වුණා කියලා සාක්ෂි දීලා තියෙනවා. ඒ සාක්ෂි අපේ සංවිධානයට ඉතාමත්ම බරපතල හානියක් සහ එක බොරු. ඉතින් මේ අසත්‍ය බව මට පැහැදිලි කරලා දෙන්න අවශ්‍යයි. මොකද අපි දකිනවා මේ රටේ සහරාංග සිද්ධියක සිද්ධියක් පමණයි. මෙවැනි සිද්ධි රාශියක් පොඩි පොඩි මට්ටම් වලින් සිද්ධ වෙලා තියෙනවා. සහ අපි විශ්වාස කරනවා අනාගතයේත් මේක වෙනවයි කියන එක. ඒතර අපි අත්‍යන්ත බුදුබලසන සංවිධානය හැදුවේ මේවා දිහා බලද්දී අපිට පෙවුණා ලොකු විවසනයක් මේ රටේ සිද්ධ වෙන්න පුළුවන් කියලා. මම කැමති පසුවේ ඉදිරිපත් කරන්න. ඒතර එතෙන්දී අපිට ඔහු කියපු කතාවේ තියෙන අසත්‍ය බව මට පැහැදිලි කරන්න අවශ්‍ය වුණා මේ කමිටුවට, ගර් කමිටුවට. දෙවෙනි කාරණේ තමයි බුදුබලසන සංවිධානයේ හැටියට අපි ජාතිවාදී නොවේ විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ අපි රජය, ජනාධිපතිවරු, අගමැතිවරු සහ අදාළ පාර්ශ්වයන් මේ විෂය පිළිබඳව IS ත්‍රස්තවාදී සහ මුස්ලිම් අන්තවාදී පිළිබඳව දැනුවත් කරන්න ලිපි රාශියක් ලියලා තියෙනවා. නමුත් මේ කිසි දෙයකට ප්‍රතිඵල හම්බුනේ නැහැ. අපි පෞද්ගලිකව හිටපු ජනාධිපතිවරයාත් වර්තමාන ජනාධිපතිවරයාත් හම්බ වෙලා මේ ගැන සාකච්ඡා කරා. එතකොට ඒ ගැන පැහැදිලි කරන්නත් අවශ්‍යයි. තුන්වෙනි කාරණය තමයි මම හිතන්නේ මම ප්‍රථම වට මේක හෙළි කරන්නේ මේ දැන් අනුග්‍රහ සිද්ධිය අපි පැහැදිලිව පසුගිය රජයනොත් මේ රජයනොත් ඉල්ලීමක් කරන් කොමිසමපත් කළ මේක ඇත්ත හොයන්නේ කියලා. මොකද ඔක්කොම කුණු ඥානසාරහ මුදුරවන්ට පොදුබල සේනාවට යොමු වුණා. හැබැයි ඒකේ පිටිපස්සෙ හිටපු විවිධ බලවේග තිබ්බා. ඉතින් ඒක තුල අපිට ඉතා විශාල බයනක සිද්ධියක් වට අද හෙළි කරන්න අවශ්‍යයි. මේ ත්‍රස්ත ප්‍රහාරයට මම එක්ස්පෝෂන් සප්ලයි කරපු බවට ජාත්‍යන්තර රහස් සොතු සංවිධානයක් ලංකාවේ රජයට තොරතුරු සපයලා තියෙනවා. ඉතින් මේකෙදි තෝම් බලාපොරොත්තු වෙන්නේ මේ අරමුදය පැහැදිලිව වෙනත් අතකට යොමු කරන්න. අන්නේ කාරණා තුන ගැන ඔබ අවධානය යොමු කරන්න මගේ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න තමයි මම මේ පිළිබඳව කරනවා විශේෂ ශාස්ත්‍රයක්. තිලාත් මම මේ සම්බන්ධයෙන් මට ඔප්පු කරන්න අමාරු සාක්ෂි නැහැ කියන එක නෙමෙයි. ඔක කියන්නේ ඇත්ත සිද්ධියක්. මම ගරු අගමැතිතුමත් ඒ වගේම චක්තනායකතුමත් ඒ වගේම ඊයේ මහින්ද රාජපක්ෂ මහත්මයාත් ඒ වගේම ජනාධිපතිතුමාගේ තිලකන හම්බෙන්න ඕනේ කියලා ඒක සත්‍ය කරුණක්. මගේ තොරතුරු සත්‍ය බව දන්න මම සාක්ෂියට ලිඛිතව දෙන්න බෑ. එක්තරා ජාත්‍යන්තර බුද්ධි ආයතනයක් විසින් මේ ත්‍රස්ත ප්‍රහාරයට අවශ්‍ය මාදිකට කියන්නේ මේ එක්ස්ප්ලෝසිව්ස් පුපුරන ද්‍රව්‍ය සැපයීමට මමත් මහා සම්බන්ධ තවත් බුද්ධිලෙක් සම්බන්ධුරයි කියන එකක් මේ පළවෙනිද රජයට දන්නවා තියෙනවා. ඒක තමයි කුමක්ද කියලා ඔබට කියන්න. මට පෞද්ගලික හේතුවක් තියෙනවා මට කියන්න බැරි. ඒක පබ්ලික් ඩොමේන් එකේ කොහෙද තිබුණේ? පබ්ලික් ඩොමේන් එකේ නෑ. නෑ මට ඒක ඔබතුමාලට මම පෞද්ගලිකව කියන්න. කියන්න මාත් නෑ. මාත් නෑ තුම මම හිතන්නේ ඔබතුමාලට මතක ඇති ප්‍රසිම් මුක්ති මහත්මයා කතා කරමින් ප්‍රකාශ කරා ඒවා මම උපත්පතින් දැක්කා. බුදුබල සේනා සංවිධානය මේ ගැටුමට සම්බන්ධතාවයක් ඇති කරන්න උත්සාහ කරත් ඒ කියන්නේ යාත් වෙන්න උත්සාහ කරත් අපි නිසා තමයි මේ අහිංසක මුස්ලිම් තරුණේ නෝල ගියේ කියන කාරණය. පැහැදිලිවම මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන එක අසත්‍ය ප්‍රකාශය. මීට පෙර මම තොරතුරු හැටියට ඔබතුමාලට ඉදිරිපත් කරන්න ගොඩක් වෙලා ගන්න නැතුව එකක් තමයි මේ බුද්ධ ශාසන කොමිෂන් සභාව වාර්තාව. ඒ වාර්තාවේ මම පිටු සියල්ල ෆොටෝකොපි කරලා තියෙනවා මම ඔබතුමාලට ඉදිරිපත් කරන්න. මේ වාර්තාවේ 136 වෙනි පිටුවේ මේ වාර්තාවේ කතා කරේ පොදුවේ මුස්ලිම් ප්‍රශ්නේ පමණක් නෙවෙයි සමස්ත වශයෙන් සිංහල බෞද්ධයින්ට බහුතරයක් හැටියට ජීවත් වෙන අවුරුදු 1500ක් ජීවත් වෙන සිංහල බෞද්ධයින්ට මේ රටේ සිද්ධ වෙන අසාධාරණයේ පිළිබඳව ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කොමිසමක් පත් කරා. ඒ කොමිසමේ වාර්තාව මම හිතන්නේ UFP රජයේ පත් වුණානේ 2002 දී ඒ රජයේ කාලේ තමයි ප්‍රකාශයට පත් කරේ. එතකොට මේ මේකේ තියව මේ විදිහට 136 වෙනි පිටුවේ ලංකාවේ මුස්ලිම් බලපෑම ලෝක ව්‍යාප්ත මුස්ලිම් ආක්‍රමණය ලංකාවේද සීග්‍රයෙන් පැතිරියයි. ආවාහ විවාහ තුලින්ද මැද පෙරදිග රැකී රක්ෂා ලබා ගැනීම අභිප්‍රායයෙන්ද බෞද්ධින් මුස්ලිම් ආගමට හරවා ඇත. ඊට පස්සේ වෙන බොහෝ ඓතිහාසික බෞද්ධ සිද්ධාස්ථාන වලට අයත් බුද්ධ බිම් සීමා තුළ මුස්ලිම් ජනතාව අනවසරයෙන් පදිංචි සිටින ඉතා සුලභ සිදු වීම උදාහරණ. එක කූරගල් පූජනීය ස්ථානයේ කල්තොට බලංගොඩ පැරණි බෞද්ධ පුරාවස්තු හා කැණීම් ඇති ගුවල් ගුවා 100කට වැඩි ප්‍රමාණයකින් සමන්විත මේ පූජනීය ස්ථානයේ කොටසක් මීට අවුරුදු 69කට පෙර මුස්ලිම් දේශපාලනඥයින්ගේ බලපෑම අනුව මුස්ලිම් සංවිධානයක දෙන ලදී. මම ඔක්කොම කියවන්නේ අවශ්‍ය දේ. ඊළඟට පොතුවිල් මහ විහාරය. ඒකේ ඉඩම් වල තියෙන ප්‍රශ්නෙ. දීගවාපිය, රක්වාන, කටුගස්සට, ගම්පොළ, මහනුවර මේ ආදී වශයෙන් පුරා තොරතුරු මේක ඉදිරිපත් කරනවා.
ඉදිරිපත් කළ අවසානයේදී ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කරනවා. බෞද්ධයින් අන්‍යාගමකට හැරවීම ඉතා සූක්ෂමව මෙන්ම සදාචාර විරෝධී ලෙස කෙරෙන බවට ඉහත සඳහන් සාක්ෂි සලකන විටත් මෑතකදී ඇතැම් ප්‍රදේශවල ප්‍රචණ්ඩත්වයට හේතු ඇති බවත් සලකන විටත් මේ ප්‍රශ්නය පිළිබඳ නිසි පියවර දැන්වත් ගත යුතු බව වගකීමකින් ඇතිව කොමිසම් ප්‍රකාශ කරයි. එසේ නොකළහොත් ශ්‍රී ලංකාවේ ආගමික ආරවුල ඇති වී රටේ අස්ථාවර භාවයක් පහළ වීමට වූ ඉඩ කඩ තිබේ. එතකොට මේ වාර්තාව ඉදිරිපත් වෙන්නේ සභාපතිතුමනි 2002. එතකොට 2001 මෙවැනි වාර්තාවක් එන්න කොමිසමක් පත්කරන්න ජනාධිපති කෙනෙකුට සිතෙන්නේ ඉතා විශාල ප්‍රශ්න තියෙන නිසා. නමුත් කනගාටුවට වගේ මේ වාර්තාව ප්‍රසිද්ධියට පත් කරාට මේ වාර්තාවේ තියෙන කිසිම නිර්දේශයක් එකෙන් පස්සේ ආපු කිසිම කොමිසමක් කිසිම රජය ක්‍රියාත්මක කරලා නැහැ. ඒතකොට මේකෙන් පැහැදිලි වෙනවා මේ මුස්ලිම් තරුණයින් මේ අන්තවාදී තත්ත්වයට පත් වෙන කටයුතු 2000 ගණන් වල ඉඳලා මේ රටේ සිද්ධ වෙලා තිබෙන බව. අත වශයෙන්ම උලම සංවිධානය ගැන මම ඊළඟට කියන උලම සංවිධානය 1920 ගණන් වල ඇති වුණා. ඉතාමත් සාම්ප්‍රදායිකව ඒගොල්ලෝ අපේ මුස්ලිම් කාන්තාව අපේ යාළුවන්ගේ අම්මලා ඒගොල්ලෝ ඔක්කොම උඩුව සාදීකින් වහගෙන බොහොම සාමකාමීව පිටින් ජීවත් වුණා. අපිත් එක්ක ඒගොල්ලන්ගේ හලාලා ඉතින් කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. නමුත් 1981 සෞදි තානාපති කාර්යාලයේ බිහි වුණාට පස්සේ මේ රටේ සහ විශේෂයෙන්ම මේ සෞදි පෙට්‍රෝඩොල්ල එන්න ආවට පස්සේ ඔවුන් සම්පූර්ණ මේ මුස්ලිම් ප්‍රජාව අන්තවාදයට යොමු කරන වහබ්වාදී මතවාදයන් මේ රට තුළ ක්‍රියාත්මක කරන්න උත්සාහ ගත්තා. ඒ අනුව තමයි හලාල් එතුමාලා කියන අපි නිසා මේ වුණා කියලා මේ තියෙන්නේ වහබිස්ට් engaged in criminal activities in Sri Lanka. වහබිස්ලා ලංකාවේ criminal activities වල සම්බන්ධයි කියලා මම ඒක කරුණු ඉදපත් කරන්න. මේක 2007 Asian Tribune සංග්‍රහයේ තියෙන මේ අනුව මේගොල්ලෝ කියනවා මේ නලීන් people ගැන කතා කරලා technical brains they introduce modern information technology to Wahhabists who work මේ ආදර්ශයෙන් මේ ගොඩාක් කරුණු තියෙනවා. ඒක කොහොමද ලියලා තියෙන්නේ? මේක ලියලා තියෙන්නේ ඒෂියන් ට්‍රිබියුන් කියන සංග්‍රහයේ. කොහොමද වාර්තාව කරන්නේ? මේක වෙබ් අඩවි ඉන්නත් මම මේ වෙබ් එකේ ඔක්කොම සල් ඉතිපත් කළා. ඒ කාණේට ලිඛිත ලියුම් කෙනෙක් ඉන්නවා. මම සඳහන් කරනවා. වෙබ් අඩවි ලිපි කෙනෙක් මේ මේ ප්‍රසිද්ධ වෙබ් අඩවියක්. මේකේ රාජසිංහම් කියලා දෙවල මහත්මෙක් ස්විස්ලන් තියෙන. එයා තමයි මේක කරන්නේ. මේක පිළිගත හැකි වෙබ් අඩවියක්. නෑ මම කියන්නේ කතුරුවරයා කවුද? කතුරුවරේ ඒක දක්වන්නේ නැහැ වෙබ් අඩවි. ආටිකල් එක ලියන කතුරු වල නමක් තියෙනවද ගයිඩ්ලයින් එකක් නැහැ ඒ කතුරු කෙනෙක් නැහැ ඒෂියන් ට්‍රිබියුන් කියන සංග්‍රහයෙන් පල් කරලා තියෙනවා අපි පැහැදිලි කරන වහබ්වාදී ප්‍රවර්ධනය කරනවා ඔවුන් ඉතාමත්ම ඒ කියන්නේ රජයන් සහ මේ සියලු පිරිස් ඔවුන්ගේ න්‍යායන් තියෙන අල්ටකිය කියලා. ඒ අල්ටකිය කියලා කියන්නේ වෙන කෙනෙක්ව රැවැක්වීමේ හැකියාව උන්ට තියෙනවා. ඒ අල්ටකිය න්‍යාය ඔවුන් ජනාධිපතිවරු අගමැතිවරු සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීන් මේ කොටම අතර දෙනවා. නමුත් ඔවුන් පිටිපස්සේ මේ ක්‍රියාත්මක කිරීම සිද්ධ වෙනවා. ඊළඟ කාරණය තමයි ඔවුන් තමයි මේ දන්තර මේ ඔවුන් තමයි මේ නේද ඔයගොල්ලෝ ඒගොල්ලෝ මේ මුස්ලිම් විද්‍යුතුන්ගේ සම්බන්ධයෙන් විද්‍යුතුන්ගේ සංගමය. ඒකට ඔබ කියන්නේ ඒක වහබ්වාදයේ ප්‍රවර්ධනය කරනවා කියලා. පැහැදිලිද? ඒක සම්ප්‍රදායික දැන් මම කියන උසහා ගන්නෙ දැන් ඔවුන් එක වෙලාවක කියනවා දැන් උදාහරණයක් ඇටියට මුස්ලිම් කාන්තාවන්ට මේ උළු වහල යන්න කියලා කියනවා. අපිත් ඒකට තර්ක කළා. ඊට පස්සේ අර අරාබි අඳුමාදින්ද කතා කරනවා. හැබැයි ඒ වගේම ඔවුන් හලාල් සාහිත්‍යය පිළිබඳ මේ රටේ මිනිස්සු දන්නේ නැහැ. ඒක වෙලාවක මගෙන් BBC ඉන්ටර්වියු එකට ඇවිල්ලා කෙනෙක් ඇවිල්ලා ඇහුවා මොකද්ද මේ හලාල් සාහිත්‍යය කියන්නේ? ඉන්දෝ කරා ඒ වල විරුද්ධ කියලා. අපි කිව්වා අපි හලාල් වලට කිසාවක් විරුද්ධ නැහැ.
මොකද අපි මුස්ලිම් ප්‍රජාවත් එක්ක වැඩ කරනවා මුස්ලිම් අය තමයි අපිට ඇත්තටම සාක්ෂි දෙන්න සමාර්ථයෙන් වෙන්නේ මුස්ලිම් ප්‍රජාවට හලාල් ආහාර ගැනීමේ අයිතියක් පිළිගන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ තත්පුරුෂ වල තත්බෙහෙත් වල එතකොට මේ පේන් වලට පේන් බ්‍රෂ් වලට මේවට හලාල් ඉදිරිපත් කළා මේ සමස්ත ආර්ථිකයේ තියෙන සියලු ව්‍යාපාර පද්ධතියට මේ හලාල් සාහිතකරණය කරන බලපෑම් කරනවා. ඔගේ ප්‍රශ්නේ මේක නෙවෙයි. දැන් සම්ප්‍රදායික මුස්ලිම් පල්ලි එමත් අනුගමනය කරන්නේ අර ACGA වගේ දෙන ගයිඩ්ලයින්ස් නේද? ඒතර ප්‍රශ්න තියෙනවා. දැන් ඒගොල්ලෝ ඉදිරිපත් කරන ඒගොල්ලෝ සමාජයෙන් පෙන්නන්නේ එහෙම. නමුත් ඒගොල්ලෝ ඉතාවත් වක්පයන්. එළියට වුම වැදගත් විදිහට කතා කරලා අර උන්තාවත් සූක්ෂම ලෙස මහබ්බාදේ ප්‍රවර්ධනය කරනවා. මට අවශ්‍ය නම් ඒක මුස්ලිම් ප්‍රජාව තුළ ඒක පිළිබඳ දැනුවත් වෙලා ප්‍රශ්නයක් මතුවලා ප්‍රශ්න මතුවලා තියෙනවා. ඒ උදාහරණයක් ඇන්නේ තවත් උලම සංවිධානයේ බිහිවීම පවතින. ඒකට එරෙහි උලම සමාන. ඒ වගේම අපි මුස්ලිම් ප්‍රජාවත් එක්ක ඍජු වැඩ කරන ඕනි නිසා. ඒ විතරක් නෙමෙයි මම මේ තරම් හලාල් සාහිතිකය මට දන්න විදිහට අපි දැනගත්තේ සිංහල ප්‍රජාව හැටියටත් මේක ගැන වැඩි අවධානය යොමු කරන්නේ 2010 11 වගේ කාලේ තමයි. එතකොට ඒ කවුද නිකුත් කළේ? නිකුත් කරේ ජමීතුල් උලමා සංවිධානය විසින්ම තමයි නිකුත් කරේ. ජමීතුල් උලමා සංවිධානයේ කලින් කවුද හලාල් සාහිතිකය? හලාල් සාහිතිකයක් තව එකක් තිබිලා තියෙන කතාව මම අහලා තිබුණා හරි මතක නැහැ. මම දන්න අපි දන්න කාලේ හලාල් සම්බුද මම ඒකකට අපි තමයි හලාල් කාරණේ මතු කරපුවාම අපි ඊළඟ හලාල් ගැන කොහෙද බලමු. හලාල් ගැන කොහෙද බලමු මට හම්බුණා කැනඩාවේ රිසර්ච් ડોකියුමන්ට් එකක්. ඒ රිසර්ච් ડોකියුමන්ට් එකේ කියනවා හමාස් වලට 50 මිලියන් US ඩොලර්ස් ඒක මොකද? ඒක කලින් දැන් හලාල් සාහිත්‍ය පිළිබඳව ජමතුල මාසංගේ දහරි මෙතන ආවට පස්සේ ප්‍රශ්න කරා. ඊට කලින් අපිට දැනගන්න ලැබුණේ ජමතුල මේක මේ අයිති ගන්න කලින් ජනපද ආකාරයක ඔප්ටේෂන් එකක්. ඒක පුද්ගලෙක් තමයි මේ සාහිත්‍ය නිකුත් කරගෙන ඉතිලා තියෙන්නේ. ඊට පස්සේදී හලාල් සහතිකේ නිකුත් කරන්න ජමිතුලම සංවිධානයේට බලය ගන්න කො අපි මේ ගැන දිගින් දිගට සාකච්ඡා කරා ඇතින්දී ඒගොල්ලෝ විවිධ ප්‍රකාශ කරා ඇතින්දී මම හිතන්නේ ඒගොල්ලන් කොහෙවත් බලයක් ලබා ගැනීමක් කළා නැහැ ඒකට අදාළ කැසට් නිවේදන ලිපියක් තියෙනවද නැත්නම් පාරිභෝගිකට අපි අහුව ඒගොල්ලන් බලයක් දීලා නැහැ ඉතින් අපි හැම වෙලෙම කිව්වේ මේක මේ මේ ටැක්ස් ප්‍රශ්නයක් ලංකාවේ බදු ගෙවන්න වෙලා තියෙන අනවශ්‍ය බද්දක් කියලා. මොකද මම ඒ සිද්ධිය ගැන කියන්න මොකද අපි ඒක හොල බලුවාම මම දන්න එක කාන්තාව අපේ වෙලෙ මෙමිලි කරා. එයා මේ මොනවද නිෂ්පාදනය කරනවා බිස්කට් පොඩි. ඒතර එයා සාමාන්‍ය ඔය ප්‍රධාන වෙළඳසැල් වලට දුන්නා. ඊට පස්සේ මේගොල්ලෝ යම් කිසි ක්‍රමයකින් වෙළඳසැල් වලට කියන්න පටන් ගත්ත කට්ටියක් ඇරලා දැන් හලාල් විරුද්ධ කට්ටියක් දීලා හනවන හලාල් කියලා හනවනවා. මේගොල්ලෝ හලාල් නැත්තම් කන්නේ තිබා ප්‍රචාරය කරනවා. ඊට පස්සේ ලොකු සවාලක් මැක්ඩොනල්ඩ්ස් වලේ සවාලක් වගේ තිබුණා. ඒගොල්ලන් ගාව තියෙන සියල්ල හලාල් කරන්න. ඊට පස්සේ මම දැන් මේ කාන්තාව අපිට කතා කරපු කාන්තාව එයා පුඩින් හදන්නේ. එයාට මේකට මේ මොනවද ඒකට කියන්නේ මේ විකුණන්න ගන්න බැහැ කියලා. ඊට පස්සේ අරකෝ හලාල් සාතිය ගත්තා. එයා හලාල් සාතිය ගත්තා. ගත්තාම අරකෝ හලාල් ඒ කරන බිස්කට් උත් වගේ සප්ලයි කරන්න ඕන හලාල්. ඔයා ගන්න පිටි, ඔයා ගන්න සීන් මේ සියල්ල හලාල් වෙනවා. ඊට පස්සේ ඒ ලේඩි ගෙදරක තමයි මේ බිස්නස් ඉතරේ. ඊට පස්සේ එයාට කිව්වා ඕන වෙලාවක වගේ ෆ්‍රිච්සා ඒක බලන්න ඉන්න පුළුවන් වෙනවා උලම සංවිධානය. ඒ වගේ ලොකු සංවිධි ලොකු ආයතන තියෙනවා. විශාල පරිමාණ සංවිධාන ඒ සංවිධාන වලට මුස්ලිම් ජාතිකයෙක් ඒගොල්ලන් කියන හලාල් ප්‍රොසෙස් එක බලන්න පාපක් කරන්න ඕනේ කියලා. අපි මේ ගණන් හදලා බලපුවාම තව විශාල මුදලක් මේ ඇයි ලැබෙනවා. මේ පිළිබඳ අපි percentage එකක් කියන්නේ එහෙම ලැබෙනවා. දැන් මම දන්නේ එක සමාගමක් ඒගොල්ලන්ට කියලා 4,36,000 එහෙම නේද? ඒ අදාළ අයිටම් එකේ ඊළට කොච්චර ඒකද වැඩගත් කොච්චර එකතු වෙනවද ඒකින්ද percentage එකක් ගැන අපි දන්නේ නැහැ කොච්චර කියන්නේ මොකක්ද උගානද නොගිනියද උගාන එක සමාගම සභාවකට රටට මට ගණන් හදන්න බැහැ ඒ සම්බන්ධයෙන් මොකද දැන් මම දන්න මේ එක කුකුල් මස් කරන සමාගම කතෝලික ඒක අපිට දුව එයාගේ නම කියන්නේ තමයි නම කියන්නේ නැහැ මම ඒ සමාගම විතර බාර අර ලේඩි ගත්ත මෙයා කිව්ව යා යාට ලොකු ප්‍රශ්නයක් ආව ලොකු මොකද හිටපුවාම රවුල් වාගෙන මේ මේකට ඇවිල්ලා ඇවිල්ලා එක පාට ගෙදර කරාගෙන යනවා බලලා මේක චෙක් කරන්න බා. අවමත් ජනතුල අපි කියන හලාල් සාදි නෑ කොයිකත් නැත ඊට පස්සේ ඇත්ත වශයෙන්ම ලොකු
රටේ ප්‍රශ්නයක් ඇති වුණා. ඒ මම උදාහරණ දෙන්නේ ඒකේ ගොඩක් කරට හැමෝම කිව්වා අපි හලාල් වලට විරුද්ධ වෙලා. අපි අතන කවදාවත් මුස්ලිම් මිනිස්සු හලාල් කෑමිලද ප්‍රශ්නයක් නැහැ. මේ සහතිකරණය හරහා සියලු අපිට 90% හලාල් නොවන මුස්ලිම් ප්‍රජාව නොවන කට්ටියගේ ව්‍යාපාර වලට රිංගුවා. මේ සමස්ත ආර්ථික පද්ධතියම පිළිකාවක් වගේ ඒගොල්ලන්ගේ ග්‍රහණයට දැන් මේ පැටලිලා තමයි මෙතන තිබෙන්නේ. ඒතර ඒ එතකොට එතෙන්දී අපි මේ ගැටුම ඇති කරපුවාම හිටපු ආරක්ෂකල එක මොරය අපිවත් උලමවරු ඒගොල්ලෝ වෙන්නලා සාකච්ඡා කළා. අපිට කිව්වා කරුණාකරලා ඔයගොල්ලෝ ගැටුම ඇති කරගන්න එපා. මම බොහොම අමාරුයි මේ අපි මේ යුද්ධ නවත්තලා මේ සාමය ඇති කරලා තියෙන්නේ. මොන හරි ගැටුමක් ඇති වුණොත් මේක අපිට කන්ට්‍රෝල් කරන්න නෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ දවසෙ ආරම්භ මම ගලාස් කලේ මේ සිද්ධිය වෙන කාලේ කලා සිද්ධිය තියෙන කාලේ එතකොට මම කියන්නු සංගරේ යක කලබලයක් ඇති වෙන්න පුළුවන් ඒ නිසා මොන ගැටුම ඇති කරගන්න ප්‍රශ්න විසඳන්න කියලා කොහොම හරි අපි විරුද්ධ වුණා කලා සාහිත්‍යයට අපි ඉඳෙන්නේ නැහැ කියන කොහොම හරි අන්තිමදී ඒගොල්ලෝ දැන් ඒගොල්ලෝ ඉක්ුත් කරන්නේ නමුත් කලා සාහිත්‍යය ඉක්ුත් කරනවා හලාල් ඇක්‍රිඩිටේෂන් කවුන්සිල් කියලා සංවිධානයක් හදලා අර ප්‍රොසෙස් එක මේ විදිහට සිද්ධ වෙනවා HAC ඉතා විශාල ඒ වගේම සමහර අපිට සිංගල් ව්‍යාපාරිකයෝ ඒගොල්ලන්ගේ සමහරකට මේ රෙසිපීස් පව ඒගොල්ලෝ ගන්නවා. ඉතින් මට කියද්දී ඔය කාරණා සම්බන්ධ. එතකොට අලෙවි මවුලාන මහත්මයා ලියලා තියෙනවා 2007 ඒෂියන් ට්‍රිබියුන් සංගරාවටම වහබිසම් ඉමර්ජින්ග් ඇස් ඇ ත්‍රෙට් ටු ශ්‍රී ලංකන් සිකියුරිටි ගවර්නර් ඔෆ් වෙස්ටර්න් ප්‍රොවින්ස් අලෙවි මවුලාන ඒකදී කියලා තියෙනවා. The concept of Wahhabism is dramatically opposed to certain sectors of the Islam. Available information reveals that the Wahhabists are bankrolling foreign elements in Sri Lanka and are very vocal and active in East, especially Kattangudi, Oddamavadi areas, Baragahadini in Kurunagala, Tihari in Mittal. ඒතර මේ වහබිසම් මේ රටේ ප්‍රවර්ධනය වීම පිළිබඳ මුලින්ම විරුද්ධ වෙන්නේ මුස්ලිම් ප්‍රජාවල අපි අතර දැන් නැහැ වහබිසම් සම්බන්ධයෙන්. ඒතර මේගොල්ලොම කියලා තියෙනවා ජාතික ආරක්ෂාවට මේක තර්ජනයක් කියලා. ඊට අමතරව අසස්සාලි මහත්මයාගේ සහෝදරයා එයා 2010 ලියනවා වහබි මුස්ලිම් එක්ස්ට්‍රීමිසම් ගැන දෙරණට ඉන්ටු වෙනවා. මේ ඉන්ටු වෙන කාරණා අපි ආ ලිවිං ඉන් අ බුද්දිස්ට් in a Buddhist country, we want to live together in Adivasin Kiela. You know, Wahhabi groups among which is Tawhid Jamaat are funded by foreign groups and are turning Muslims against each other. These groups have even caused problems between brothers of the same family. Then, in Adivasin, the Wahhabism Kiela Karne Pili Bandhava, Aurudu Gaanak Tisse, Vedakalla Thiro, Sindhala Prajava, Pabuddha Prajava, Muslim Prajava, Mikita Erahi. එතකොට ඒ තමයි මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ උලම සංවිධානයේ සම්පූර්ණයෙන්ම ඔබතුමාලව මේ ගරු පාර්ලිමේන්තුවේ පත්වෙච්ච මේ කමිටුව රවට්ටන්න තමයි උත්සාහ කරලා තිබ්බේ මේ බුදු බලසේනා සංවිධානයේ අලුත්කම සිද්ධිය මම අලුත්කම සිද්ධිය ගැන කතා කරන්නේ අලුත්කම සිද්ධිය නිසායි මේක මේ මිනිස්සු මේ පත්‍රය පත් උනේ කියලා ප්‍රකාශයක් කිරීම තුළින් ඒ කියන්නේ මට මුලින්ම ඔබතුමාලව දැනුවත් කරන්න ඕනේ කියලා තිබ්බේ ඒ වගේම දෙවෙනි කාරණය තමයි අපි ආයතන කලාසිකේන සිද්ධියක් කරා ඊපස් අපි හම්බුණා හිටපු ජනාධිපතිවරයා. අත වශයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයා මම දැනගන්න ලැබුණේ බුදුබල සේනාව මුස්ලිම් නායකින්ගේ අවශ්‍යතාවයක් නිසා තහනම් කරන්න වගේ කතාවක් සඳහා අපි කැඳෙව්වා. අපිට දැනුම් දුන්නේ නැහැ ඒ විදිහට අපි ගියා මීටිමට. ඒ ගියේ මීටිමේදී මට මතකයි ඇසිල් රාජපක්ෂ මහත්මයා කිව්වා මේ හලාල් සාහිත්‍යය ඇති කරන්න හේතුව ඔවුන් සහය දුන්නයි කියලා රජේ. ඒකට හේතුව ජාත්‍යන්තර වෙනදාමට මේ විදිහට වැදගත් වෙන නිසා මම හිතන්නේ යම්කිසි ආශිර්වාදයකට උන්ට ලැබිලා තිබ්බා ඒවා කොරනවා. එතකොට ඊළඟ මම මේ කතා කරන්න උත්සාහ කරන්නේ අපි මේ ඉස්ලාමික අන්තවාදය පිළිබඳව අපි ඉතාම විශාල ලෙස කතා කළ පමණක් නෙමෙයි සියලු රජ මේ වර්තමාන ජනාධිපතිවරයා පත් වුණ වහාම අපි ඔහුට ලිමක් දීලා අවස්ථාවක් ලබා ගත්තා ලබාගෙන ගිහිල්ලා ඔහු හම්බ වෙලා පැහැදිලි කළා මේ තර්ජනේ සම්බන්ධයෙන්. එතකොට මේ මම ඉදිරිපත් කරනවා මේ ලිපිය 2015 ජූලි මාසේ 27 වෙනිදා ජූලි මාසේ 24 වෙනිදා මේ ලිපිය අපි ජනාධිපතිවරයා වෙත යොමු කරා. මම ඒක දින කරුණු කීපයක් ඔබතුමාලා යොදාගන්නම් කරන්න. මේකේ මාතෘකාව උනේ මේක ඔබතුමාලා කල්පනා කරන්න මම මේ ලිපිය ලිව්වේ 2015 අපේ හම්බුත් එක්ක සාකච්ඡා කළා ඔබත් මේ ලිපිය යන්නේ මේ ලිපිය ලිව්වේ 2015 ජනාධිපතිතුමා වෙත
ගරු ජනාධිපතිතුමනි, ඉස්ලාමික ත්‍රස්තවාදයට පදනම සකසමින් සමාජ බෙදුම්වාදය හා අන්තවාදය ප්‍රවර්ධනය කරනු ලබන සියලු සංවිධාන තහනම් කරනු තමයි මේ ලිපියේ මාතෘකාව. මේක තියෙන සියල්ලම කතා කරන්නේ නැහැ. මේක නිසා ISIS ත්‍රස්තවාදය ගැන කතා කරලා තියෙනවා. මේ නිසා පහත දැක්වෙන කරුණු ගැන අවධානය යොමු කිරීමට කටයුතු කරන ලෙස රටේ වගකීම් භාරව සිටින ඔබට බුදුබල නායක හිමිවරුන්ගේ උපදෙස් මත වගකීමෙන් යුතුව මා දැනුම් දෙමි. එතකොට මේ කියන කරුණු 25 අපි කියුවේ සහරාන්ගේ ප්‍රහාරය ඇතිවෙන්න අවුරුදු 5කට පෙර. 1. ඉස්ලාම් අන්තවාදය හා ත්‍රස්තවාදය රට බලපාන ගොදුරක් ලෙස පිළිගැනීම හා ප්‍රකාශනපත් කිරීම. 2. ඉස්ලාම් අන්තවාදය හා ත්‍රස්තවාදය පිළිබඳ විමර්ශනය කිරීමට පූර්ණ බලතල ඇති ඒකකයක් වහාම ස්ථාපිත කිරීම. ඒ ප්‍රවර්ධනය හා අනුබල දීම දැඩි දැනුවත් ලබා දෙන ලෙස රට තුළ තහනම් කිරීමට නීති සැකසීමට කටයුතු කිරීම. මේ සඳහා ජාත්‍යන්තර ආධාර ලබා දෙන සියලු ඉස්ලාමික සංවිධාන ගැන පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමෙහිදී ඔවුන්ගේ ජාත්‍යන්තර ජාල මූල්‍ය කටයුතු ආදී කටයුතු සොයා බැලීම. 5. මෙම ත්‍රස්තවාදයේ පතුරවන පිරිසවලට හා සමාජ විරෝධී අපරාධකරුවන්ට පැහැදිලිව සැඟවීමට හැකි මූණ වසාගෙන කරනු ලබන සියලු ඇතුම් ප්‍රසිද්ධ ස්ථානවල වහාම තහනම් කිරීම. 6. ඉස්ලාම් අන්තවාදය හා ත්‍රස්තවාදය ක්‍රියාත්මකයට පහසුවන ලෙස බිහිකර ලබන මුස්ලිම් කලාපාව පදිංචි කිරීම වහා නැවැත්වීම. ඒ වෙනුවෙන් සහායට ක්‍රියාත්මක ලබන මත්ද්‍රව්‍ය හොරබඩු ජාවාරම් සහ මිනිස් ජාවාරම් පිළිබඳ සොයා බැලීම. ආගමික කටයුතු නාමයෙන් හෝ සංචාරක වීසා වලින් මෙරටට පැමිණ ආගමික අන්තවාදී ප්‍රවර්ධනය කරන පිරිස් සපුරා තහනම් කිරීම හා දැඩි දැනුම් ලබා දීම. ඉස්ලාම් අන්තවාදය හා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට උපකාර වන ලෙස ශරියා නීතිය නීතිගත කිරීම උත්සාහ දරන ක්‍රියාමාර්ග තහනම් කිරීම. හලාල් සාධිකරණ නිසා ලැබෙන මුදල් ලෝකයේ වෙනත් රටවල ඉස්ලාමික ත්‍රස්තවාදීන් ලබා දෙන බවට හෙළිවි ඇති නිසා හලාල් සාධිකරණ වැඩපිළිවෙළ විමර්ශනය කොට තහනම් කිරීම. ඉස්ලාමික බැංකු නිසා ලැබෙන මුදල් ලෝකයේ වෙනත් රටවල ඉස්ලාමික ත්‍රස්තවාදීන් ලබා දෙන බව හෙළිවි ඇති නිසා හලාල් සාධිකරණ ඉස්ලාමික බැංකු වැඩපිළිවෙළ විමර්ශනය ලක්කොට තහනම් කිරීම. ඉස්ලාම් අන්තවාදය හා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන රාජ්‍ය නෝන සංවිධාන විමර්ශනය කොට තහනම් කිරීම හා දේපළ රාජසන්තක කිරීම. ඉස්ලාම් අන්තවාදය හා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට ආධාර දෙන වෙළඳ ව්‍යාපාර විමර්ශනය කොට තහනම් කිරීම දේපළ රාජසන්තක කිරීම. ඉස්ලාම් අන්තවාදය හා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම ඉඩකඩ ලබා දෙන රට තුළ ජීවත් වන අධ්‍යාපන ලබන ව්‍යාපාර කරන විදේශිකයින් පිළිබඳ සොයා බැලීම දේපළ රාජසන්තක කිරීම හා පිටුවහල් කිරීම. රජයේ මර්මස්ථානවලට පොලිසිය ආරක්ෂක අංශවලට ඉස්ලාම් අන්තවාදය ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට ආධාර ලබා දෙන පිරිස් ඇතුළත් විය හැකි බැවින් ඒ පිළිබඳ විමර්ශනය කිරීම. අරාබි පාසල්, ජාත්‍යන්තර පාසල්, මද්‍රසා පල්ලි ආදී ව්‍යුහයන් ඉස්ලාම් අන්තවාදය හා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට යොදා ගැනීමට ඉඩකඩ ඇති බැවින් ඉදරව ඇති නිසා ඒවා විමර්ශනය කොට අවශ්‍ය පියවර ගැනීම. විදේශ රටවල විශේෂයෙන් ඉස්ලාම් රටවල තානාපති සේවයට නිලධාරී යෙවීමේදී ඉස්ලාම් අන්තවාදය හා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට හැකිවිය උපකාරී වියක් පිරිස් යාමට ඉඩකඩ ඇති බැවින් ඒවා විමර්ශනය කොට අවශ්‍ය පියවර ගැනීම. 18. විදේශ රටවලින් ඉස්ලාමික ආයතනවලින් පුහුණු වීම හා ලබහ හා අධ්‍යාපන ලබා පැමිණෙන පිරිස් අනාගත සහ අනාගතයේ යාමට ඉඩකඩ ඇති පිරිස් පිළිබඳ විමර්ශනයකට අවශ්‍ය පියවර ගැනීම. මැදපෙරදිග දැනට රැකියා කරන පිරිස් හා ඉස්ලාමික රටවල සිටින අපේ රටවැසියන් පිළිබඳ විමර්ශනයකට අවශ්‍ය පියවර ගැනීම. 21. ඉස්ලාමික අන්තවාදය හා ත්‍රස්තවාදී ප්‍රවර්ධනය කිරීම ආධාර දෙන සියලු දේශපාලක ස්ථානන් කිරීම. ඊළඟට ඉස්ලාම් විසිරි කාර්ය ඉස්ලාම් අන්තවාදය හා ත්‍රස්තවාදී ප්‍රවර්ධනය කිරීම ආධාර දෙන ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලය පිළිබඳ විමර්ශනය කිරීම. 23. ඉස්ලාම් අන්තවාදය හා ත්‍රස්තවාදී ප්‍රවර්ධනය කිරීමට එරෙහිව විදේශ රාජ්‍ය හා ජාත්‍යන්තර ජාල සමග එක්ව කටයුතු කිරීම. 24. දැනට ඉස්ලාම් අන්තවාදය හා ත්‍රස්තවාදී ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන පුජ්ජලීන හා කණ්ඩායම් මුද්‍රාගෙන නිරුත්ථාපනය කිරීම. අපි අඩු ගානේ මේවා නිරුත්ථාපනය ඉස්ලාම් මතයට විරුද්ධතාවයක් නෙවෙයි. ඒක නිරුත්ථාපනය කිරීම ගැන කව කතා කරා. ඉස්ලාම් අන්තවාදය හා ත්‍රස්තවාදී ප්‍රවර්ධනය කිරීමට එරෙහිව මාධ්‍ය මගින් හා වෙනත් ක්‍රම මගින් නිසි ප්‍රචාරයක් ලබා දී ජාතිවාදී හිසවිසීමට ඉඩ දෙන ප්‍රජා ආරක්ෂක ව්‍යුහයන් ස්ථාපිත කර මෙහෙම කියන්නේ හේතුව අපිට මතු වුණා ගුවන්විදුලි සංස්ථාවේ පවා මහප්පාදී ප්‍රමෝට් කරන ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඊට පස්සේ ආදිත්‍ය තුමාට කම්ප්ලේන් කරපුවා අයකෝ එකක් නැහැ කියලා. ඊට පස්සේ සභාපතිවරයා ගෙනලා ක්වෙස්චන් කරා. ඒ කියන්නේ ඔව් කිව්වා ඔවුන්ට තර්ජන කරපු නිසා ඔව් ඉඩ දුන්නා යනි ප්‍රවර්ධනය කරන්න කියලා 2014. එතකොට දැන් අත වශයෙන්ම අපි මේක කම්ප්ලේන් කරා ඒ රැස්වීමේදී හිටපු ජනාධිපතිතුමාට. එතකොට ජනාධිපති මුලින්ම නැහැ මේක අපේ රටේ වෙන්න බෑ කියලා. මේක උනේ 2013 පොරේ මට 14 13 අවසානේ වගේ. ඊට පස්සේ එවලම හඩ්සන් මහත්තයා කතා කරලා ගෙන්නුවා. කයි ඊට පස්සේ ආවා. අපෝ ආවා ඇත්තද මේ හඩ්සන් මේ මේගොල්ලෝ කියන්නේ. ඊට පස්සේ ආවා මේ අපේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළත මේක අපි නවත්තන්න අපිට දැනගන්න ඕන මේක මහවිස ප්‍රොමෝට් කරනවා කියලා. මේක නවත්තන්න හදනකොට ඒගොල්ලෝ පෙළපාලියක් වගේ ඇවිල්ලා මේ තවුරි ජමාතේ කට්ටිය වෙන්නේ නැති මං හිතන විදිහට ඇවිල්ලා මේ ප්‍රශ්න කරන්න පටන් ගත්තා. මම හිතින් මේ බය දුර එක දැන නැති දැන් දුතුවා මේ ඇයි එහෙම දෙකට මේ බය වුනේ රටේ තර්ජනයකට බය වුනේ කියලා.
නෑ මම දන්න විදිහට මට මෙලඟදී මංගල සමර රජතුමාගේ නියෝජිතේ පාස්ට් එක කතා කරලා තිබුණා තාමත් ඒක ක්‍රියාත්මක වෙනවා නෑ ඒකලත් තුමා කියන හිටපු ජනාධිපතිතුමා මම කියන්නේ මංගල රජතුමා මේ ආයුධෙදි ක්‍රියාත්මක කරා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ ඊට පස්සේ ඒ වගේම මේක ඉස්ලාම් විරෝධයක් නොවෙන්න කියලා අපි ඉල්ලීමක් කරා ඒ වගේම අලුත්කම සිදුවීම ගැන විශේෂයෙන් කතා කරමු මම කතා කරන්න මෙතන මේසේ කටයුතු සිදුවෙද්දී උලම සභා මුස්ලිම් කවුන්සිලයේ ඇතුළු ආයතන කිසිදු පියවරක් නොගෙන කටයුතු කිරීමේ අන්තවාදය ත්‍රස්තවාදයට අනුබල දීමක් ලෙස සලකන අතර මේ අන්තවාදය හා ත්‍රස්තවාදයේ වගකීම් දැරිය හැකි බව අපි දැරිය හැකි බව අපි අවධාරණය කරමු මෙසේ කටයුතු සිදුවෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සජාතික පක්ෂ ශ්‍රී ලංකා ජාතික පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ද්‍රවිඩ මුස්ලිම් පක්ෂ ඇතුළු අවස්ථාවාදී දේශපාලකයන් නිදාගෙන සිටීමද අතිශයින් ගැන කියන LTT ත්‍රස්තවාදයට වඩා දරුණු ISIS ඇතුළු ආගමික ත්‍රස්තයන්ට මෙරට තුළ ඉඩහැරීම ඔබ ඇතුළු රටේ නායකයන්ගේ ආරක්ෂාවට අධජයක් ලෙස අපට පෙනෙන අතර ඔබ වටා සිටින ඉස්ලාම් අන්තවාදය හා ත්‍රස්තවාදයේ ප්‍රවර්ධනයට අල්ටකියා න්‍යායෙන් අනුබල දෙන සර්වාගමික බහුසංස්කෘතික බාබුලාගෙන් ප්‍රවේශම් වෙන ලෙස අනුතුරු හැඟීම් කරමු අපි මේ වගේ ලියුම් ලිව්වා නමුත් කිසිම අපිට මං හිතන්නේ සාත් අපිට ලැබිලා තියෙන ලියුම ලැබුණයි කියලා මේක අපිට මට 2015 ජූලි 24 ඒ සිද්ධ වෙලා අවුරුදු 5කට පෙර ඒ වගේම ඉන අනතුරුව 2015 10/7/2020 කියන්නේ ඔක්තෝබර් මාසේ අපි නැවත ලියනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ගරු ජනාධිපතිතුමනි ඉස්ලාම්කරණය ශරියා නීතිය ක්‍රියාත්මකයට ගඩොඩ රහසිත රහසිගත උපාය මාර්ග ක්‍රමවේද මේක කියනවා අපරාධ තුල ඉස්ලාම්කරණය ආරම්භ පියවරක් ලෙස ශරියා නීති ක්‍රියාත්මක කිරීමට රහසිගත කටයුතු කරන බව ඒ සඳහා ඉතා සූක්ෂම අයු උපාය මාර්ග ක්‍රියාත්මක කරන බව බුද්වඩ සේනාව විසින් පසුගිය වසර තුන තුල හෙළි කරන ලදී ඉතා උපාය ලෙස හලාල් සාතිකරණය යන වශයෙන් කියලා මෙම தත්ත්වය රටේ සාමයට සමගියට සංහිඳියාවට බාධාක් බවත් ISIS ඉස්ලාමික ත්‍රස්තවාදීන්ගේ බලපෑමක් තියෙන රට තුල ත්‍රස්තවාදී පරිසරයක් නිර්මාණය වීමට ඉඩකඩ ඇති බවත් අපගේ මතයයි මේ පිළිබඳව මේ මුස්ලිම් විරෝධයක් හෝ ජාතිවාදයක් ලෙස හෝ ආගමවාදයක් ලෙස නොසලකිය යුතු අතර මේ ජාතික ආරක්ෂාව සමානාත්මතාව සාගමික නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ස්ත්‍රී පුරුෂ සමාජ භාග ඇතුළු අංශ කීපයකට බලපෑම ඇති කරන ඉතා මෑත අනාගතයේදී ප්‍රචණ්ඩත්වයට ත්‍රස්තවාදී විරෝධ සාධක ලෙස හඳුනා දීමට කැමැති මේ අපි කිව්වේ 2015 මේ පිළිබඳ ජනාධිපතිවරයාගෙන් අගමැතිවරයාගෙන් පහත් දැක්ක ඉල්ලීම අර මේ ගොඩක් ලිපි මම නොමැතිතුමාගේ ඊමේල් එකට තරලා තියෙනවා මේ පිළිබඳ ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් පහත් දැක්වෙන ඉල්ලීම ඉදිරිපත් කරමි. 1. මෙම විෂය පිළිබඳ පර්යේෂණ හා විමර්ශනයක් සිදු කිරීම. මෙම කරුණු පිළිබඳව රජයේ නායකයින් මන්ත්‍රීවරුන් හා නිලධාරීන් දැනුවත් කිරීම. 3. මෙම තර්ජන පිළිබඳ සොයා බැලීමට විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීම. 4. මෙම තර්ජන පිළිබඳ ත්‍රිවිධ හමුදාව පොලිසිය නිරන්තරයෙන් දැනුවත් කිරීම. ඒ වගේම මෙහි පිළිබඳ සාකච්ඡා කිරීමට අප සංවිධානයේ අවස්ථාවක් ලබා දීම. කියලා මම මෙතන මම ඉදිරිපත් කරන ලෝක අනිත් රටවල මෙවැනි අන්තවාදී පිළිබඳ තියෙන වීඩියෝ දර්ශන සියල්ල ලින්ක්ස් සියල්ල මගේ ඉතාල ප්‍රමාදල අහිංසක මෙවැනි මූලාශ්‍ර දහස් ගණක් ඉදිරිපත් කළ හැකියි අහිංසක මුස්ලිම් පිරිස් පිළිබඳ උපදෙව සාධක නිසා ඔවුන්ගේ අහිංසකත්වයේ විනාශයේ ප්‍රචණ්ඩත්වයේ ජයගැනීම ඉඩකඩ තිබව පැහැදිලිය කියලා මේකත් අපි ඉදිරිපත් කළා දෙමළ කිතුමට 2015 10 මාසෙ 7 වෙනිදා ඊළඟට අපි පොලිස්පතිතුමාට ලිපි රාශියක් ඉදිරිපත් කරා අපි හිටපු මහිතර ප්‍රධාන පොලිස්පතිතුමා නම්කට නෑ කාර්යෝ මැදි කියලා මේ පොලිස්පතිතුමා මේක ප්‍රතිප්පේ 2016 ජූලි 5 මම දන්නේ කොහොමද කියලා 2016 ජූලි 5 පොලිස්පතිතුමාට අපි නිමකරු කරනවා ISIS පන්නේ ත්‍රස්තවාදී තර්ජන හා ISIS වැනි ත්‍රස්තවාදී සංවිධාන සමග සම්බන්ධ වියක සංවිධාන ගැන පැමිණිලි කිව්වා. ඒකේ ගොඩක් තොරතුරු මම මේක කියන්නේ මොකද අපි කාලේ නැස් වෙනවනේ ගොඩක්. ඒ දේ සමග ඉදපත් කරන මේකදී මම කියනවා මෙම සාපරාදී මේ ගැන කතා කරලා ISIS හා ඉස්ලාමික ත්‍රස්තවාදී සම්බන්ධයයි සැක කරන මුස්ලිම් කවුන්සිලේ ජමීතුල් උලමා සංවිධානයේ මොකද හලාල් සාහතික මුදල් අය කළ වුන් සිරියාවේ නීකේ ශ්‍රී ලාංකික ISIS පළවෙනි ත්‍රස්තයාට යම් පැවරුම් සඳහා මුදල් දෙවා ඇති බවට තොරතුරු ලැබියද ඒ නිසා මේ කිව්වේ සූරා කවුන්සිලේ නව හලාල් සාහතික කරන සංවිධානයේ 5
තවුච් ජමා සංවිධානය හය සමහර මුස්ලිම් දේශපාලක. මේ සම්බන්ධ නායකයන්ගේ විදේශගමන් ආදායම් වියදම් දේපළ හා බැංකුවලින් ආදී පරීක්ෂා කළ විට බොහෝ දේ පැහැදිලි වනු ඇත. බහුතරයක් මුස්ලිම් ජනතාවගේ මාන්තවාදී නැඹුරු වී නොමැති බැවින් වහාම මෙම තත්ත්වයේ විමර්ශ වර්ධනය නොවීමට කටයුතු කිරීමට සියලු දෙනා කටයුතු නොකරොත් තත්ත්වය ඉතා දරුණු වියැති බව අපගේ විශ්වාසය. එහෙම කියලා පොලිස්පතිතුමාට ලිපියක් කැරියා. ඒ අනුව පොලිස්පතිතුමාගේ දැන් පරීක්ෂණ ආරම්භ කළ තිබුණා. එහිදී මට මතකයක අදාළ කොහොමද කියලා මට එක පොලිස් පොලිස්පතිතුමාට ලියපු ලිපියක පිටපතක් මට වල තියෙනවා. ජේෂ්ඨ පොලිස් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ඉඳලා තියෙනවා. ISIS පන්නේ ත්‍රස්තවාදී තර්ජනව ISIS වෙන ත්‍රස්තවාදී සංවිධානක සම්බන්ධියක් සංවිධානකට පැමිණිලි කිරීමකට ඒගොල්ලෝ පරීක්ෂණ කරා උත්තරන් දිස්ත්‍රික්කේ රවි විජේගුණවර්ධනගේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අසින් වල තියෙනවා. අපිට දැනුම් දීලා තියෙනවා මේ එහෙම ඒවා අපිට වගන්න බැරුණා. ඉතින් මට දන්නේ නැහැ උත්තරන් දුර අනිත් තැන්වල මේක සිද්ධ වුණාද කියලා. කොහොම හරි අපි පොලිසියට මේ පිළිබඳව දැනුම් දීමක් කරා. මේක සම්පූර්ණ විස්තර සහිතව අපි දැනුම් දුන්නේ මේ වගේ දේවල් තියෙනවා කියන කෝල බලන්න කියලා. මම විශ්වාස කරන්නේ නැහැ මේ වගේ කෝල වලුයි කියලා මිනිස්සු පාර්ශ්ව විසිපාරු. එම් වලබර වල මම හිතන්නේ මේ ගොඩක් රට වල කරන දීපා. ඊළඟට 2015 ජූලි 25 අපි ලියුණා බොදුබල සේනා නායකයින්ට ISIS තර්ජනව ජාතික ආරක්ෂාව කියලා ලිපියක්. මේ 2015. එතකොට මේ ඒකට හේතුව අපි බොදු ජන පෙරමුණ නමින් අපි ඡන්දය ඉල්ලුවා. වැඩ ගොඩක් වෙනස්. එතකොට ඒකට හේතුව ඔබතුමාට මම ඉදිරිපත් කරන්නම්. ඒක මේ තියෙන්නේ මේ Facebook වල ඥානසරහාමුදුරුවන්ගේ මගේ පින්තූර දෙකක් මේ අර ISIS එක මරණ විදිය දාලා පින්තූර දාලා Facebook වල මේවා කරා. එතකොට මේ වගේ දෙයක් කරනකොට Facebook වල මේ given next කේ ඊළඟට බලාපොරොත්තු වෙන මරණ දෙක. එතකොට මේ தත්ත්වය තුළ අපි ස්වාභාවිකව ගොඩක්ම මැරෙන්න බය නැහැ මැරෙන්න බය නම් අපි මේ සංවිධානයේ ඉන්නේ නැහැ. එතකොට නමුත් මේ වගේ දේවල් එනකොට මේක රටට තර්ජනයක් කියලා තේරුම් ගන්න. ඒ නිසා අපි පොලිස් ප්‍රතිරේ මේක පැමිණිලි කරා. ඒ වගේම එයා සම්බන්ධ මේ තියෙන මෙතනක් තියෙන අර අපි මේ බුරුමේ විරතු ආමුරු එක පිටුවක් දාලා මේ සෝන් ස්ලොටරින් දෙම් බයි මුජාහිදින්ස් කියලා මේ ආදිවාසී. ඊට පස්සේ මගේ මට ආමුරුගේ පිටුව දා. ඊට පස්සේ ඒ විතරටේ මගේ දුව මගේ බිරිඳ මේ ඔක්කොම Facebook වල මඩ ගන්න පටන් ගත්තා. ඒකත් ඒක මම හොයන්න ගියා. නමුත් මේ කිසිම අපි පරීක්ෂණයක් කරලා හොයපුවාම කිසිම දැන් මොකද මේ මෙතන මට තේරෙනවා මෙතන සමහර අය නම් තියෙන විදිහට අබු ජුලානි සෙයිලානි කියලා. මේවා ත්‍රස්තවාදීත් එක්ක සම්බන්ධ දෙයක්. මේව පැහැදිලිව හොයන්න පුළුවන් කොහොමද මේව ලියුවා. සමහරට අපිට තාක්ෂණ නැති වෙන්න පුළුවන් අපේ නිලධාරී සමහරට දුර්වල වෙන්න පුළුවන්. නමුත් කොහොමාරි අපි මේක පැමිණිලි කරා මේ කාර්යයක් මට ඔබතුමාලගේ අවධානය යොමු කරන්න කැමතියි. ඒ වගේම 2015 ඔක්තෝබර් 10 පොලිස්පතිතුමාට මම නැවත ලිපියක් ලිව්වා. දැඩි මුස්ලිම් අන්තවාදයක් කොළඹ ක්‍රියාත්මකයි ජාතිවාදී ගැටුම් ඇති කරන්න හදනවා කියලා මේ ISIS ප්‍රශ්න ගැන. මොකද Hindu කෝවිලකට මේ ISIS හා සම්බන්ධ පාර්ශ්වයක් පහර දීලා තිබුණා. මේක පිටපත මම මනෝගාෂ් මහත්තයාට යොමු කළා. මේ ලිපියෙන් මම ඒකත් ඉදිරිපත් කරා. මේ ආදී වශයෙන් මම හිතන්නේ ඔබතුමාට මට පුළුවන් මේක වෙනම මේ ලිපි ගුණ එකතු කළ දෙයක් මම කියන්නේ කිව්වොත් සීමාවක් නැහැ. මොකද ගොඩක් කාලයක් බුදු බල සේනා සංවිධානයේ දිහා දැක්කේ ඥානසරාමුදුරු හයියෙන් කතා කරන එක විතරයි දැක්කේ. නමුත් මේක පිටිපස්සේ ඉඳගෙන අපි ඉතා විශාල ලෙස මේ සහරාන්ගේ ගැටුම නොවන මට්ටමට මොකද අපි විශ්වාස කරනවා. තාමත් මම විශ්වාස කරන්නේ නැහැ සභාපතිතුමනි ප්‍රමාණවත් ලෙස පරීක්ෂණ කරනවද? මම කියන්නේ සහරාන්ගේ ගැටුම හරි මොකද අපිට පේනවා රටේ මේ ඇක්සිඩන්ට් වෙනවා කියලා. අපි එක ඇක්සිඩන්ට් එකක් අරගෙන ඉවරලා ඇක්සිඩන්ට් එක ගැන හොයනවා වෙන්න පුළුවන්. ඒක න සම්පූර්ණ නමුත් රටේ ගොඩක් ඇක්සිඩන්ට් වෙනවානේ. ඒතර අපි දකිනවා මේ ඉස්ලාම් අන්තවාදයේ මේ වහාබිසම් කියන කාරණය ඒක විතරක් මේක තව තියෙනවා සලෆිවාදය, යොහාන් ඉස්ලාම්, ජමේත ඉස්ලාම් වගේ වශයෙන් එක එක විවිධ නම් වලින් හැදෙන විවිධ පාර්ශ්ව මේක ඉන්නවා. මේවා ගැන අපි සමස්තයක් ලෙසයි හිතිය යුත්තේ. ඒ නිසා අපි යෝජනාවක් ඉදිරිපත් කරනවා මේ රටේ ප්‍රතිකරණ ජනාධිපතිතුමාට දීපු කරුණු 25 ගැන කල්පනා කරලා උදවලතේ මොනවාරි ක්‍රමවේදයක් සකස් කර නැත්නම් මෙවැනි ප්‍රහාර නිතර නිරන්තරයෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට මම කැමතියි ඔබතුමාලාට කියන්න මේ මම ප්‍රකාශ කරන්න මේ අලුත්කම සිද්ධිය සම්බන්ධව. මොකද ජමිතුරුලම ඒ අලුත්කම සිද්ධිය ගැන කතා කරා. අලුත්කම සිද්ධියට
බුදුබල සේනාව තමයි සම්පූර්ණයෙන්ම උණු කෑලි. ඥානසාර හමුදුරන්ගේ වීසා තහනම් කළ ඇමරිකන් එම්බසියක ඒක වෙච්ච ගමන්. අද අපේ හමුදුරු ගොඩක් දෙනෙක් ගිය සතියේ සිට දැනට තියෙන වීසා තහනම් කරන්න ඕනේ. මේවට ප්‍රධාන හේතුව මේ උලමවරුන්ගේ සංවිධානයේ විශාල ලෙස ඔවුන්ට විශාල ප්‍රචාරක හයියක් තියෙනවා. මොකද දැන් කොහෙන් මුදල් එවන්නේ කියලා. අපි කාටෝ කාරණිකෝ මේ කඳුටින් ඉල්ලනවා. උලම සංවිධානයේ 90% වහබිස්ලා. අපිට පැහැදිලිව කියනවා. පරණාගල ඔවුන්ගේ දේපළ හොයන්නේ. ඔවුන්ගේ සල්ලි කොහෙන්ද එන්නේ කියලා හොයන්නේ. මේ උලමවරු හලාල් සල්ලි වලින් කරපු මොනවද වුනේ කියලා පල්ලි වලට දුන්නා කියලා. මොනවද පාවිච්චි මේ රටේ මං හිතා නීතියක් නැති මට්ටමට තමයි ඔවුන් කටයුතු කරන්නේ. කරුණාකර පිළිවක් කරන එක පැහැදිලි කියලා. එතකොට මේ අලුත්කම සිද්ධිය සම්බන්ධයෙන් අපි හිටපු ජනාධිපතිවරයෙකුත් මේ ජනාධිපතිවරයෙකුත් අගමැතිවරයෙකුත් අපි ප්‍රසිද්ධිය සහ ලිඛිතව ඉල්ලුවක් කොමිසමක් පත් කරන්න කියලා. මොකද මේ කුණු බුදුබලසේන ආමට එන්නේ. අපි නෙමෙයි මේ සිද්ධිය කලේ. මම දැන් ඔබතුමාට දෙන වීඩියෝ එකක් දෙන්න කරුණාකර පරිශීලනය කරන්න. මේක තමයි හැමතැනම මේ මුස්ලිම් මන්තවාදීන් ක්‍රියාත්මක කරන විදිය. අත්ත වශයෙන්ම ජනසර හමුදුව ටිකක් සැරෙන් කතා කරා. ඒ අලුත්කම රැසියු. කතා කරලා ඉවර වෙලා ඒ කට්ටියට ආමඳුරු තේරුණා මෙතන ලොකු ගැටුමක් ඇති වෙන්න යනවා. මොකද අපි අධිකර ප්‍රවක් නැහැ. අතර බුදුබල සේනා සංවිධාන රැස්වීමක් අලුත්කම ලෑස්ති කරෙත් නැහැ. අපිට ආරාධනා කළා. දැන් ඥානසාරමඳුරකට වැඩිය ගිහිල්ලා කතාවක් කරා. සරින් කතා කළා. සරින් කතා කළකොට අත තියන්න එපා මීට පස්සේ ඉඳලා පුළුවන් මේක මේ කිව්වේ අනාගතේ වෙන්න පුළුවන් තියෙන බයලක වෙලා කතා කළා. ඊට පස්සේ ආමඳුරු මිනිස්සු පෙළපාලි යන්න ඕම මානදී බුද්ධ ආශ්‍රයෙන් මේ වීඩියෝ එක වීඩියෝ කරා.
ම මම යම් ප්‍රමාණයක පිළිගන්න පරිසය නොනග මම කියන්නේ කරපු කතා කරේ සද්භාවෙන් යුතුව මෙරටේ ගැටු මැතුර ලක අපි මේ ලියු බතුම කරතාක ඔබතුමා ජනාධිපතිවරුන්ට රකට පොලිස්පතිවරුන්ට මීවිසිල් ලියුල් ලිය ගුල්ල කිසිමදයක් නොවට දන ඉට සරෙන් කතා කර මේක මේ මනම් පැහැදුලකින් මේවා පිළිබඳ උදාහරණයකට මෙච්චර ජනාධිපති මේ කොමිසම වගේ තමයි ජනාධිපති කො දවස් ගානක් තියලා මේ රිපෝට් හදලා තමන් කියවරේ කතාව කියවන්නේ නැත්තම් ඒක ලේකම්වරයෙකුත් මේ කියවන්නේ නැත්තම් අර ආදරය කරන අය තමයි මේකේ වේගයක් ඇති වෙන එක සාධාරණ මොකක්ද ඒතර අපි ඊළඟට අපි දේශපාලන පක්ෂයක් විදිහට මේ තියෙන සිංහල ජාතියේ තියෙන අභියෝග සදහන් කළා. ඒ වගේම 2015 මේ තියෙන සිංහලයේ කියලා මේ සඳහන් කළා. ප්‍රගෙන මේ මිනිමරු මේ තියෙන 2015 ප්‍රතිවර්ණ එදී අපි කිව්වා මිනිමරු ISI ඉස්ලාමික ප්‍රස්තවාදීන්ගේ තර්ජන කියලා මේක සම්පූර්ණ අපි වාර්තා ඉදිරිපත් කළා ජනතාවට. ප්‍රශ්නේදී අපි මේවා මෙච්චර කියලා මේවා ගැන පාලකිය අවධානය යොමු කරන්නේ නැත්තම් මන්ත්‍රීවරු මේ ගැන කතා කරන්නේ නැත්තම් පාර්ලිමේන්තුවේ අපි ගත්තම දැන් අපි දැක්කා මේ ළඟදී ඉතාමත් හදිසි වෙලා තියෙනවා මද්රාසා පිළිබඳ ඇක්ට් එකක් ගන්න ආණ්ඩුව කැබිනට් එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ තියෙන උනන්දුව රජය මේ දක්වා අපි අවුදු දැන් 2012 පොදු බලසේ අපි මුදලක් කතා 2015 අපි කෑ ගැහුවා. අද හවුරුත් අන්තිමට මේ උද්‍යාශලෙන් කතා කරේ. මොකද අත් වශයෙන් මේ ත්‍ස්තවාද ඔබතුම ඒ කතායි කොට නොම කියන මන්ත්‍රසාධිම දැක් එකක් යන්නේ ඔබතුමාලගේ යෝජනාවියව තියෙන මන්ත්‍රසා නියමන එක අපි කරන්න තියෙන නියමන එක මේ ඉගෙන ගන්න. ඔන්න මේකෙන් කියන්නේ කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය කරාම මන්ත්‍රසා පාසලවල අධ්‍යාපනයේ මොනවද කරන්නේ කියන එක අරාබි භාෂාවේ මොනවද කළේ කියන එක අරාබි භාෂාවෙන් අපි කතා කරා පාර්ලිමේන්තුවේ ඒ ආගම විතර අරාබි භාෂාවෙන් කරා අරාබි භාෂාවෙන් සබ්ජෙක්ට්ස් කරන්න අවශ්‍ය නැහැ කියන එක අපි තේරුම් කළා. ඒ වගේ දැන් ආණ්ඩුව හැටියට සහ පාර්ලිමේන්තුවේ විවිධ කාර්ය සභාවලදී ඔබතුමාගේ ඔය කියන යෝජනා ටික කොහොමද කරනවා? ඒ නිසා මේ කියන්නේ මම කියන මොකද මම උදාහරණයකට මුහුණු ආවරණය කරන එයඳු වල උණු ආවරණය කොට ඉවත් කරන්න කියලා කැබිනට් පේපර් එකක් දැම්ම සාකච්ඡා කරනවා. අවස්ථාවේ ඉන්නේ. ඉතින් මේ ආදි වශයෙන් දැන් අවුරුදු 18 සීමා කියන්නේ කාන්තාවන්ගේ විවාහ වන වයස දෙරමිට දෙරමි ළමයිගේ. ඒ විවාහන වයස අවුරුදු 18 කරන්න කියන එකත් දැන් සාකච්ඡා කළ අවසාන අතීතයේදී මේ ආදි එක සියල්ලම කරලා තියෙනවා. අර මන්ත්‍රීතුමා ඔබ බුදුවාට ගරු කරනවා සහ උපකාර සුදුවන්ත වෙනවා. නමුත් මේ කියන්න උත්සාහ කරන්නේ අපි මේවා කළ යුත්තේ සහරාණගේ බෝම්බ පිපිරීම නිසාද? අපි මේවා අපි කියන්නේ මේවා ඒ කිසිම ගැටුමක් නැතුව මේවා කතා කරගන්න. මම රසු කරන්නේ අපිට අපි අපිට වේදනාව ගැන කතා කරා. අපි කියන්නේ දැන් අපි වෙනවා. දැන් වෙන එක ලොකු දෙයක්. අපි අගේ කරනවා. මෙච්චර කල් ඉච්චි නැද්ද දැන් වෙන එක ලොකු අගේ කරනවා. කියන්නේ නමුත් ඒ තරම් ඒවට උනන්දුවක් දක්වද්දී සමහර බෞද්ධයන් පිළිබඳ තියෙන ප්‍රශ්න වලට මෙතර අවධානයක් යොමු කිරීම හැටියට. මොකද අපි ඇත්තටම මේ රටේ කල්ලාදෝඩිය වගේ වෙලා තියෙනවා. හැටියක් අපිට තේරෙනවා. අපි ඔබතුමා පොඩ්ඩක් අවුරුදු 34 ආරගෙන පාර්ලිමේන්තුවේ බලන්න සිංහල බෞද්ධ වෙනුවෙන් විශේෂ කරන නමුත් කාසි උසාවි මේ මද්‍රාසාව මේවා කරන්න මේ සියලු දේට ඔහේ ඉඳ දින තියෙනවා. සිංහල බෞද්ධ වෙනුවෙන් මොනවද පාර්ලිමේන්තුවේ කරලා තියෙන්නේ? විශේෂයක් කරලා අපි ඇත්තටම ගෝලීය බලවේග නිසා ගෝලීය සුළුතරයක් පටවන්න අද අපිට ගෝලීය කරන්නේ මිදෙන්න බෑ. අපි මේ වේදනාවෙන් කතා කරා. අපි කැමති ආණ්ඩුවට උදව් කරන කැමති සියල්ලේ ප්‍රති ප්‍රශ්න නැහැ අපි. විනාශ වෙනවා ඒක ආරක්ෂා කරන්න UN එක පවා කටයුතු කරන්නේ. UN එකක් නැති වෙන දේවල් ආරක්ෂා කරනවා. මොකද වෙන UN එකේ ලංකාව ආරක්ෂා කරන්නේ. ආරක්ෂා සභාව. මොකද UN එකේ නැහැ. නෑ මම ඒ අදහසින් නෙමෙයි ඔබට කිව්වේ. මම කිව්වේ UN එක උනත් සමහර දේවල් ආරක්ෂා කරනවා කියලා. දැන් මුස්ලිම් සංවිධානවල මෞලවරුන්ට අපි අහුවා
ඉස්ලාම් අන්තවාදය පිළිබඳව ඔවුන් ආරක්ෂක ලේකම්වරුන්ට හෝ පොලිස් ප්‍රතිවරයාට ආරක්ෂක ලිපියෝපේකට අමතරව ඔබතුමා නිශ්චිතව කරුණ ඉදිරිපත් කරලා පැමිණි ඉදිරිපත් කළා. පොලිස් ප්‍රතිවරයාට ලේකම්වරයා ස්පෙસિෆික් පැමිණිලි නෑ. يعني මෙන්න මේ පුද්ගලයා කියලා පුද්ගලයා හෝ කණ්ඩායමක් හෝ සිදු වීමද වාර්තා කළා නෑ. වාර්තා කළා නෑ. ආරම්භ කරා
කරන්න කියලා. සහරාංශය ඒකන්දෑව කිව්වා කියලා. ඒකට ප්‍රකාශ කරලා තියෙනවා නේද කියලා. දර්ගා නගරේ වෙච්ච දේ කලි ගන්න අපි මේ පැතිවලත් ඒක කරන්න ඕනේ. ඒකට දර්ගා නගරයේ ගම්පොළ අංශයේ දර්ගා නගරේ වෙච්ච දේ නිසා සහරාංශලා දුකිත වෙලා තියෙනවා. දර්ගා නගරේ වෙච්ච දේ හරියටම ඒක සහරාංශ හරියට දැනගත්තා කියනකම වදන්නේ නැහැ. නමුත් සහරාංශ පිරිස නැගෙනහිර දර්ගා නගරේ මේක කරා ඒක හන්ද අපි කලි ගන්න අපි මේක කරන්න ඕනේ කියලා කියලා තියෙනවා. ඒකට ඒ අධ්‍යාපතිවරු කියලා වෝන් කරලා තියෙනවා. ඒකට සමහරු කියනවා නම් දර්ගා නගරේ හින්දා මේ ප්‍රශ්නේ වුණා කියලා. ඒක යථාර්ථයක් තියෙනවා. නමුත් දර්ගා නගරේදී ඔතුමා කියන විදිහට සාකතාවක් විතරයි කරේ. නමුත් කරේ නෑ. ඒක වෙනවද නැද්ද? ඒ දර්ගා නගරයේ වෙච්චදී නිසා මුස්ලිම් මේ පොට්ටාස් අදට පස්වරි ඉඳලා ඉන්න පොට්ටාස් ඒක දැකලා කියන විදිහට ඒගොල්ලෝ එකන පරිදිත් වල කියන අබැයි අපිට ලැබෙන තොරතුරු අනුව ඔවුන් අන්තවාදීන් බවට පත් වෙන්නේ ඔවුන් ඒ කටයුතු මේ 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 විල කිව්වේ ඔවුන් පහ නැගෙනහිර අධ්‍යාපනික වේලා ඉන්න කොහොමදාවේ ජෙනරල් මම එතුමා කියපු එක හරියට ඒගොල්ලෝ කියපු කතාව ඇත්ත වෙන්න පුළුවන් නමුත් මම කියන්නේ ශ්‍රස්තයන්ගේ තමයි නෑ ඒක හරියට ඒ කතාව ඇත්ත ඇති මම කියනවා කියන්නේ නමුත් අපිට දැන් තොරතුරු වන්න මේ මේ අය අන්තවාදීන් යොමුලා තිබී ඉත ගොඩක් කාලෙකට පෙර සිරයි නෑ ඊට කලින් ඒ සාරාණික කට ඉඳලා තියෙනවා ඒගොල්ලෝ යම් නෑදෑයක් අනුව ගිහිලා තියෙනවා නමුත් එතුමා කිව්ව විදිහට ඊට කලින් භාරතීන් ප්‍රචණ්ඩ ක්‍රියාගෙන කතා කරලා නැහැ. පරිවර්තනාව කතා කරලා ඉතින් තියෙන එකම එතුමා කිව්වා. එතුමා 2013 ඉඳලා ඉන්නවා. ආඥාපති කියන්නේ විශාල ඔකසෙබියක් ගැන අවබෝධයක් තියෙන අපි ඉන්නේ කොළඹට. කොළඹට වඩා අනිවාර්යයෙන්ම එතන ඉඳගෙන රාජකාරිය අධ්‍යයනය කරගෙන ඒතකොට අපිට ස්කෑනින් ඉන්ෆර්මේෂන් එන්නේ අපේ මේ ආරච්චි වෙන්නේ. අර එතන ඉඳගෙන වැඩි වැඩි ඉඳගෙන තොරතුරු ලබා ගන්න එක. ඒකට එයා තමයි ඊජානුකූලව ඉගෙන මතය ගොඩනගන්න බලය කියන්නේ. මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් පේරුවල කාත්තම් කුඩිවල පල්ලිවල ගහගෙන මිනි මරාගත්ත සිදුවීම් මේ ආගමික අන්තවාදී නිසා ඔවුන් අතර ඊට පෙර මන්ත්‍රීතුමා පැහැදිලිව වාර්තා වෙලා තියෙන එක සත්‍ය වශයෙන්ම සිද්ධ වෙලා තියෙනවා. ඒකවල මම ඒවා දැන් ඉතිහාසය නෑ ඒක නෙමෙයි මම කිව්වේ. බුදුමා කියන්නේ මම දන්නවා දර්ගාංගරේ මම ඊයේත් ඒක ජනාධිපතිතුමා හම්බ වුණා. මම සිද්ධිය ගැන කතා කරන්නේ දෙතුන් උතුමාට කිව්වා උතුමාට පරීක්ෂණ කරලා මේක ඔප්පු කරන්න අපේ හිට කොච්චර නිදහස්වල තිබ්බද මේ සිද්ධියේ ඔක්කොම අපිට තමයි ආවේ කියන්නේ. මොකද ගැටකේ ගැටුම් කර බලන්න තිබ්බා ගැටුම් කර කිව්වේ. ජයරජය යුවෙත් නෑ මේ රජයත් බලයටපත් උනේ ධර්මයේ මේ අනුකම ගැන කතා කරලා කොමිෂන් එකක් දැම්මේ නෑ. ඒක කොමිෂන් එකක් දැම්ම නම් එක්ස්ප්ලෝසිව් සැපයීමේ යම් කාර්යභාරයක මේ දෙදෙනා ප්‍රතිවිරුද්ධ බව අපේ
පොදු සේවයට වාර්තා වෙලා තියෙනවා. මේ කියන්නේ ජාත්‍යන්තර රටක. එතකොට මට විශ්වාස කරනවා පුරවන හේතුවක් නිසා මේ සිද්ධියට මම සම්බන්ධ නැහැ කියලා ඒ අංශ කීරෝගත් නිසා පරීක්ෂණයක් කළා. මම අත්තරවල ගත්තේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් වෙන්න තිබ්බේ මේ වැඩි තොරතුරක් ආව නම් ඉස්සෙල්ලම කරන්නේ මම අත්තරවල ගත්තා. මම අත්තරවල ගත්තා නම් අර අලුත්ම සිද්ධිය වගේම තමයි. ඊළඟ දවසේ ජාත්‍යන්තරවත් ලංකාවේ කුරුසල යනවා. ජාත්‍යන්තර රැන්නේ මුදවඩ සේනාසන්දිදානයේ එක්ස්ප්ලෝසිව් සප්ලයි කරා සහරාන්ට කියලා ලොකු රිපෝට්ස් එකක් සමහර අපේ ගවර්නමන්ට් නිවුස් ගහන්න තිබ්බා. ඒ වගේම බෞද්ධ කතෝලිකය අතර ලොකු ගැටුමක් ඇති වෙලා තිබ්බා. ඉතින් මේවා මම ඉල්ලීමක් කරනවා. මොකද මේක සංකීර්ණ කුමන්ත්‍රණයක්. ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා මම දකිනවා. මේකෙන් ඔබතුමාට කරුණාකර කොහෙද වඩන්න. මොකද ඒක මගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්, මගේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් සහ මම ඉල්ලීමක් කරනවා ඔබතුමාට චෙක් කරන්න. අදාළ මට මගේ විද්‍යාවේ තියෙනවනේ එන එක කාම ගන්න කිව්වේ. මම ඔබතුමාගේ සාක්ෂිල පිටකවල මම ලබන්නේ නැහැ. මේ මගේ නම් මේවත් එක්ක මේ ડોකියුමන්ට්ස් එන්නේ කොහොමද? මම ජාත්‍යන්තර තත්ත්වයක් කිව්ව නෙමෙයි මම කියන්නේ මේක මේක ලොකු ප්‍රශ්නයක් يعني. ඒක ලම්පිසි සල්සුමක ප්‍රතිඵලයක්. ඔතනට අවසාන වශයෙන් ස්පාර්මෙක් කියනවානේ මේ පිළිගන්න මාසෙ මාසෙ කියපු කතාවද දැන් අපි අවශ්‍ය වෙන්නේ දැන්ටම අපේ දරතර ස්වාමීන් වහන්සේලා නිර්මල බුද්ධ ධර්මය ප්‍රචලිත කරවීම සඳහා කැප වෙන ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉන්න අපි බොහොම ගෞරවයෙන් ස්වාමීන්සේලා කාර්යභාරය අගින් කරනවා සහ නියෝ බෞද්ධය ඇහිටික තමයි කළේ. නමුත් ඒ අතර ජාතිවාදී සහ විවිධ කණ්ඩායම් වලට ඇතිච්ච අපි දැකලා තියෙන සමහර මේ අර දෙකම ආවරණය කරගත්ත සාමාන්‍ය සම්ප්‍රදායික ස්වාමීන් වහන්සේලාට පටහැනිව සිරෙන ස්වාමීන් වහන්සේලා ඒ වගේම දහගමේ වෙනත් වෙනත් විකල්ප අපි දැකලා තියෙන සමහර පන්සල් රත්තරන් විහාරයේ කාලයේ ඒ කියන්නේ විවිධ විවිධ කතා මේ සමාජය ඇති වෙනවා බුද්ධ ධර්මය ගැන. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ නිර්මල බුද්ධ ධර්මය ආරක්ෂා කිරීම වැඩසටහනක් කොතුමාලගේ. පැහැදිලිද දැන් මම පැහැදිලිවක් වෙනවා කරන්න. දැන් මම දැක්ක විදිහ බුද්ධ ධර්මයක් තියෙනවා, බුද්ධ සංස්කෘතියක් තියෙනවා, බුද්ධිස් ෆිලොසොෆි එකක් තියෙනවා. මේවා එකිනෙකට වෙනස්. බුද්ධ ධර්මය විතරයි ප්‍රධාන දෙයක්. ඔය සිවුරු විවිධ ආකාරය විවිධ කල්පනා කරන පාර්ශවයන් මම හිතන්නේ ඒවා අපිට නවත්තන්න බැහැ. අපි ඉතින් බුද්ධ ධර්මයේ සිංහල බෞද්ධයේ කියනවා. නිර්මල බුද්ධ ධර්මය ආරක්ෂා කළ යුතු කියන සිංහල බෞද්ධයේ කියන ඒකත්තේ බුදුමාලා බුදුබලසේන සංවිධානයේ උදලයි පරමාර්ථයේ සිංහල බුද්ධ ධර්ම ආරක්ෂා කිරීම නම් නියම සිංහල බුද්ධ ධර්මය මොකක්ද කියන එක සහ ඒ පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා උර දෙන එක බුදුමාලාගේ වකිවක් නෙමෙයිද කියන ප්‍රශ්නය මම අහනවා. මම මෙතෙන්දි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ දෙන්න. සිංහල බුද්ධ ධර්මයක් බුද්ධ ධර්මයක් ගැන මම විශ්වාස කරන්නේ නැහැ. බුද්ධ ධර්මය පොදු දෙයක්. ඒ නිසා බුද්ධ ධර්මය ආරක්ෂා කිරීම සිංහලයේ එතන වාචිකයද සිංහල බෞද්ධකම කියන එක මම දැන් සංස්කෘතියක් පිළිබඳ ප්‍රශ්නයක්. එතකොට බෞද්ධ ෆිලොසොෆිස් ගොඩක් තියෙනවා. තව කට්ටියක් බෞද්ධ ධර්මයේ ආගමක් ලෙස හදන කට්ටියක් තියෙනවා. ඉතින් මේ හතරම මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි මම පෞද්ගලික සත්‍යයක් හැටියට මම බුද්ධ ධර්මය ගැන තරම් උනන්දු වෙයි. ඉතින් අපි ගොඩක් වැඩ කළා තියෙනවා කරනවා. ඔබතුමාලගේ සහාය පතනවා. මම විශේෂයෙන්ම මේ මාධ්‍යවලට ඔබතුමාලා ඉල්ලන්නේ මේ සියලු දේවල් ගැන පරීක්ෂණ කරන්න. ඔබද අපේ අතට පිළිසොද කිසිම මුස්ලිම් පල්ලියකට මුස්ලිම් කඩේකට මුස්ලිම් වාදනය කරන්න මේ කිසිම වැඩකට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් විවිධ කණ්ඩායම් ඔබද මේ අපි මේ සංවිධාන හදද්දී විවිධ දේශපාලන පක්ෂ විසින් විවිධ දේශපාලන කණ්ඩායම් විසින් තම තමන්ගේ කණ්ඩායම් හදලා අර හයිජැක් කරනවා වගේ වැඩ කරනවා. මේ වැඩ නිසා සමහරකට බොහෝ දේවල් වල අපකීර්තිය නාමය අපිට ආ. නමුත් බොහෝ අය දන්න මම එක සිද්ධියක් කියන්න. පුතුමාලා පුදුම වෙයි මේ ගැන හිතන්න. තමාට මේ වගේම ඉතා බයවෙන සිද්ධියක්. දැනට අවුරුදු දෙකකට පෙර මට කෝල් එකක් එනවා ගම්පොළේ. අන්සෙන් කතා කරලා කියනවා මම අඳුරන්නේ කතා කරපු පුජ්‍යලයා සර් අපි කට්ටිය ඔක්කොම රැස් වෙලා ඉන්නවා. මේ මම මොකටද
අපි ගම්පොල පන්සලට පන්සලේ කිය මොනවද කියන්නේ මේ කටින්ද පින්කමට ගම්පොල පල්ලියෙන් ගහල ගලක් ගහලා ඉතින් ඒ වෙලාවේ අපිට තිබගෙන වවුලවන මම ඒ වෙලාවේ මේක report වෙච්ච නැති කතාවක් මම වෙලෙම පොලිසියට කතා කරලා කිව්වා පුලුවන්තරයි එඳුන අපි සිද්ධියක් කරනවා කරුණා කරලා ගම්පොල නගරේ පොලිස් ආරක්ෂාවට මොකුල් මොනාද කරන්නේ මොකද සිද්ධියක් කියලා මම දැනුම් දුන්නා මට කියපු නිසා විචිතේ මොකක්ද කියන්නේ. එතකොට ඊට පස්සේ මම කරපටි උලම සංවිධානයට කතා කළා. මිස්ටර් ෆාරුක්ට මගේ මිත්‍රයෙක් උලම සංවිධානයට කතා කරලා කිව්වා මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා. මොකද මට එකපාරට මතක් වුණා 1915 ගම්පොල සිද්ධිය ගැටුම ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒ වෙලේ කතා කරලා ඊට පස්සේ ඉල්ලීමක් කරා මේව වැරද්දක් කියලා දෙනවා කරුණා කරලා සමාව ගන්න පන්සලෙන්. ඒ වෙලාවේ ෆාරුක් උලම සංවිධානයට කතා කරලා ඒ පල්ලියට ඒ පල්ලියෙන් ගිහින් හම්තරගේ සමාව ගත්තා. මේ වගේ තම විශාල ජන සමාවදක් මම දිවිය හැකි ගැටු විශාල ප්‍රමාණයක් අපි නැවතුනවා. අපි කල්ලාරුවට වගේ ඒක අගේ උඩ මෝරුන්ගේ තහඬ වල මේ සිද්ධ වුණාද නැද්ද? ඒක ගොඩක් කළාට ගින්තොට මට මතකයි දේශපාලඥයෙක් බව ඇඩ් කරගෙන අපි ජනසරාතුරු කියලා මේක බෙරගන්න උත්සාහ කළා. ඉතින් නමුත් කල්ලාරුවට වගේ මේ හැම තැනකම නරක නම තමයි අපිට ලැබෙන්නේ. ලැබිලා